ගරු මන්ත්‍රීවරුනි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ආ ව්‍යවස්ථා ප්‍රකාරව 20/22 ජූලි 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අසුවී ඇති බැවින් ඒ පිළිබඳ නිවේදන තුනක් පාර්ලිමේන්තුවේ මහල ඒකමය විසින් දැන් මේ සභාවට ඉදිරිපත් කරනු ලැබේ. ගරු මන්ත්‍රීවරුනි 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර නොමැති අවස්ථාවක ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට ඒ පුරප්පාඩුව ඇති වී දින 3ක් ඇතුළත රැස්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමක්සේ ක්‍රියාත්මක විය යුතු බැවින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වශයෙන් ඔබතුමන්ලා හට දැනුම් දීම පිණිස මා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මෙම ගරු සභාවට ප්‍රථමයෙන්ම කියවනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් කරනු ලබන නිවේදනය 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත 4 වන වගන්තිය ප්‍රකාරව කරනු ලබන දැනුම් දීම 2022 ජූලි 16 වැනි සෙනසුරාදා පූර්ව භාග 10ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරි නොමැති අවස්ථාවක ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට ඒ පුරප්පාඩුව ඇති වී දින 3ක් ඇතුළත රැස්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමක්සේ ක්‍රියාත්මක විය යුතු බැවින් 2022 ජූලි මාස 16 වැනි සෙනසුරාදා පූර්ව භාග 10ට පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක වන මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට දැනුම් දෙන බව මෙයින් නිවේදනය කරමි. ධම්මික දසනායක පාර්ලිමේන්තුවේ මහලේකම් 2022 ජූලි මාස 15 වැනි සිකුරාදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ගරු මන්ත්‍රීවරුනි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මාස 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොටගෙන ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට මෙසේ දන්වා සිටිනු ලබන අතරම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)(a) ව්‍යවස්ථාව ප්‍රකාරව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම දන්වමින් ගරු කථානායකතුමා වෙත එවන ලද 2022 ජූලි මාස 14 වෙනි දින ඇති ලිපිය දැන් මෙම ගරු සභාවට කියවනු කැමැත්තෙමි. ජූලි මාස 14 වන දින ගරු මහින්දයාපා අබේවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥාවන් දී 2019 නොවැම්බර් මාස 18 වන දින මා විසින් එම ධුරයේ රාජකාරී බාර ගන්නා ලදී. ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කර මාස 3ක් ගත වීමට පෙර මුළු මහත් ලෝකයටම බලපෑ COVID-19 මාරාන්තික වසංගත තත්වයට මුහුණ දීමට අප රටටද සිදු වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද එකී වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට මාහට හැකිවීම සතුටට කරුණකි. එමෙන්ම COVID-19 වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට
දෙදස් විස්ස සහ දෙදස් විසියක වර්ෂවල වරින්වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදුවිය. ඒ තුලින් ඇති වූ අස්ථාවරත්වයන්ට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කරමින් සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලද අතර ඒ සඳහා ගත හැකිව තිබූ හොඳම පියවරයන් ගන්නා ලද බව මගේ පෞද්ගලික විශ්වාසය වේ. පොදු ජනතාවගේ ඉල්ලීම 2022 ජූලි මාස 9 වැනි දින ඇති ලිපිය මගින් ඔබතුමා විසින් මා වෙත දැනුම් දුන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1)(a) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයෙන් 2022 ජූලි මාස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි පියවර ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. තවද මේ දක්වා මා උපන් මව්බිමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වය ලබා දීමට අප කැප වී සිටින බවත් වැඩිදුරටත් දන්වා සිටිමි. මෙයට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති. ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීවරුනි, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව අද රැස්වීමේ දින සිට පැය 48කට කලින් නොවන්නා වූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක මා විසින් නාම යෝජනා බාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව වශයෙන් 2022 ජූලි මාස 19 වැනි අඟහරු වාදා පූර්වභාග 10ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා බාරගැනීමේ කාර්යයේ නිරත විය යුතු බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. ගරු මන්ත්‍රීවරුනි, අවසාන වශයෙන් ඔබතුමන්ලාගේ පහසුව පිණිස අදාළ පනතේ 6 වැනි වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් මෙම කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම් බාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරනු ලබන බව දන්වමි. පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරාපත් කර ගනු ලැබුවහොත් ජනාධිපති ධූරයේ සේවය කිරීමට එතුමා කැමති බවට ලිඛිත එකඟත්වයක් ලබා ගත යුතු අතර එහි පිටපතක් නාම යෝජනා බාරගනු ලබන 2022 ජූලි මාස 19 වැනි අඟහරුවාදා මා වෙත බාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නාම යෝජනා බාරගන්නා දිනයේදී නාම යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එදින සභා ගර්භය තුළට පැමිණ සිටිය යුතුයි. ඒ අතරම ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කරනු ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවස්ථර නොමැති බවද සඳහන් කරනු කැමැත්තෙමි. එක් මන්ත්‍රීවරයෙකුගේ නම පමණක් යෝජනා වී තිබෙනවා නම් 2022 ජූලි මාස 19 වැනි අඟහරුවාදා යෝජනා කර ස්ථිර කරනු ලැබුවහොත් මා විසින් එසේ යෝජනා කරනු ලැබූ මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගෙන ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ඇත.
කෙසේ වෙතත් 2022 ජූලි මාස 19 වැනි අඟහරුවාදා එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කර ස්ථිර කරනු ලබයි නම් 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව නාම යෝජනා බාර ගැනීමේ වේලාවෙන් පැය 48කට පසුව නො වූ දිනයක ඡන්ද විමසීම සිදු කරනු ලබන අතර එකී දිනය හා වේලාව පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය යුතුය. ඒ අනුව දැනට අදහස් කර ඇති පරිදි පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන 2022 ජූලි මාස 20 වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වීමක් පවත්වා ජනාධිපති ධූරය සඳහා ඡන්ද විමසීම සිදු කළ හැකිය. එලෙසම ගරු මන්ත්‍රීවරුනි, පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා යම් මන්ත්‍රීවරයෙක්ගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳවද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව දන්වා සිටීමට කැමැත්තෙමි. ස්තුතියි. පාර්ලිමේන්තුව කල්තැබීම සභානායකතුමා. කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ 2022 ජූලි මාස 19 අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා කල්තැබිය යුතුයයි. ඒ අනුව ජූලි මාස අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා සභාව කල්තබනු ලැබේ.